හැලෝ ගයිස් ඉතින් ඔන අද ප්ලේ කරන්න යන්නේ මවුස් බෝඩ් කියන ගේම් එක. ඉතින් මේක මෙගාබයිට් 39 එක ගේම් එකක්. ඉතින් channel එකේ comment එක තිබිලා තමයි මාත් ගේම් එක ගැන දැනගත්තේ. ඉතින් මම අරන් ප්ලේ කරලා බලන්න හිතුවා. ඉතින් ආතල් ගේම් එකක් මම ලෙවල් 6ක් විතර ප්ලේ කරා. අපි ගේම් එකට ගිහින් බලමු ගේම් එක කොයි වගේද කියලා. පට්ට ආතල්. ඉතින් මවුස් يعني මී එක් වගේ රොබෝ කෙනෙක්ව පූසෝ පාලනය කරන විද්‍යාගාරකින් පන්නන්න තියෙන. ඒ කියන්නේ මීයට පැනලා යන්න තියෙන. ඉතින් මීයව තියාගෙන මේ මී රොබෝ තියාගෙන පූසෝ පරීක්ෂණ කරනවා. ඉතින් අපිට තියෙන විද්‍යාගාරයෙන් පැනලා යන. ඉතින් රේස් පදිනා වගේ සීන් එකක් තියෙන්නේ. ගොඩක් කුකුල් එහෙම තියෙනවා. බාධක තියෙනවා. අපි ගේම් එකට ගිහින් බලමු ගේම් එක කොයි වගේ වෙයිද කියලා. ඕකේ මා ගයිස් මම දෙවනි චැප්ටර් එකේ දෙවනි ලෙවල් එකේ ඉන්නේ. අපි ගේම් එකට ගිහින් බලමු ගේම් එක කොයි වගේද කියලා. ඉතින් වීඩියෝ එක යන කලින් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න හැමෝම. හරි. ඉතින් රේස් එක පටන් ගත්තා. ඉතින් මේ ලෙවල් වල ටිකක් අමාරුයි. පයින්න තියෙනවා. ගොඩක් කුකුල් තියෙනවා. ගේම් එක ප්ලේ කරලා බලමු. දැන් මෙන්න උඩින් තියෙන චීස් වල මෙන්න මේ මීකතර වල හැප්පෙන්න බෑ. මේ මීකතර වල හැප්පෙන්න බෑ. මෙන්න මේ උඩින් තියෙන වගේ පණින්න ඕනේ. අපි යන්. ඕකේ. මෙන්න මේ මීකතර වල තියෙන චීස් ගන්න බෑ ගායිස්. ඉතින් මෙන්න මේ වගේ තැනකදී පැනලා තමයි චීස් කෑල්ල ගන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ තැනකදී අනිවාර්යෙන් පයින් වෙනවා. මොකද අපි නැත්තම් අහු වෙනවා මෙන්න මේ කැරගෙන රෝල වල වගේ වට. ඉතින් අනිවාර්යෙන් ගන්න පුළුවන් තරම් චීස්. අම්මෝ දැක්කනේ. මට පයින් නමතුණා. මාව රෝලට අහු වෙලා දැන් මැරුණේ. ඉතින් අපි සේව් පාරක් දාලා යමු ගේම් එකේ එතන ඉඳන්. ඕකේ අපි ගේම් එක අන්තිමට ප්ලේ කරලා බලමුද? ඉතින් ඔන්න ඒ ලෙවල් එක ඉවරයි. ඉතින් පොඩි ගේම් එකක් ඔයගලට පේනවා ඇති. ඉතින් ඔය චීස් කැලේ අතරන් යතුර ගත්තාම අපිට පුළුවන් මීයව අප්ඩේට් කරන්න. මී රොබෝ අප්ඩේට් කරන්න දැන් තුන්වෙනි ලෙවල් එකට අපි යන්. ඕකේ ගයිස් ඒ ලෙවල් එකත් ඉවරයි. ඉතින් මම අප්ග්‍රේඩ් කරලා ලැබිලා තියෙනවා. අපි අප්ග්‍රේඩ් කරලා බලමු. ඔය දැන් මම කාර් එක අප්ග්‍රේඩ් කරන ගමන් තියෙනවා. ඕ දැන් අලුත් කරලා තින් දැක්කනේ පාට වෙනස් වුණා. දැන් මියා බැට්මෑන් වගේ වෙලා තියෙන්නේ. අපි හතරවෙනි ලෙවල් එක ප්ලේ කරලා බලමු. ඉතින් මෙන්න මේවාගේ තැන්වලදී මැදින් යන්න. ඔය පේනද උඩ පූසෝ බලන් ඉන්නවා. ඕකේ ගයිස් ඒ ලෙවල් එකත් ඉවරයි. හරි අපි යමු ඊළඟ ලෙවල් එකට. ඉතින් මේ ගේම් එක ඔච්චර තමයි තියෙන්නේ. වැඩි දෙයක් කරන්න නැහැ. ඔක කර කර ඉන්න තියෙන්නේ. ලෙවල් එකෙන් ලෙවල් එකට අලුත් අලුත් දේවල් හම්බ වෙනවා. එච්චර තමයි ගේම් එකේ තියෙන්නේ. මෙගාබයිට් 39 මම ගේම් එකේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඕන කෙනෙක් ඉන්නවනම් අරගෙන ප්ලේ කරලා බලන්න. Thank you.
ඉතින් මේ වගේ ඩබල් තැනකදී අනිවාර්යෙන් පයින්න වෙනවා. ඕකේ ගයිස් ඒ ලෙවල් එකට මේක එච්චර ලෙවල් දිග නෑ. කලින් එකේ නම් ටිකක් දිග ලෙවල් තිබ්බ හැබැයි. ඌසෝ ටික මීයා ට්‍රැක් එකට දා බලාගෙන ඉන්නවා. අපි ඊළඟ ලෙවල් එකට දැන් මේකේ අන්තිම ලෙවල් එක. දැන් අලුත් චැප්ටර් එකක් ඉවර අරගෙනවා මේ අන්තිම ලෙවල් එක ඉවර කරාම. අම්මෝ දැක්කනේ එච්චර ඩි කියලා වුණා. මට සේව් කරගන්න බැරිද දන්නේ. ආනේ එතනින්ද සේව් වුණේ හැකි. දැන් කැඩිච්ච කාර් එකේ කැලි හොයන්න පේනවා අතන වැඩිලා තියෙනවා. ඕ ඕ ඕ අම්බු අම්බු මේ තා බොඩ්ඩෙන් ඉවරයි. ඕ ෂිට් අම්බු මෙන්න මේ වගේ තැන්වලදී යන්න අමාරුයි. මොකදර දුර තියලා පැන්නුවොත් එහෙම අනිවාර්යෙන් යට වෙනවා කාමරේද. ඕකේ ගයිස් ඉතින් ඒ ලෙවල් එකත් ඉවරයි. මම හිතන්නේ චැප්ටර් එක ඉවරයි මේක. අපි ලැබ් චැප්ටර් එකට ගිහින් බලමු. ඕකේ ලැබ් 2 කම්ප්ලීට්. ඒ කියන්නේ දෙවන ලැබ් එක අපි ඉඳලා තියෙන්නේ. අපි අපේ රිවර්ඩ් එක අරගෙන ඊළඟ ලැබ් එකට යම්. දැන් ටිකක් වෙනස් තැනක ඉන්නේ. අපි නිව් ගේම් ගිහින් බලමු. ඉතින් අලුතෙන් උගුල් ටිකක් තියෙන අතේ වටිනවා. ඉතින් ඔය උඩින් යන උගුල් අලුතෙන් අටවපුවා. ඔන්න ඔය ගැස් දැන් ඉන්නේ අලුත්ම ට්‍රැක් එක. දැන් මේ ලැතිරෝද වගේ සීන් තියෙන පොඩ්ඩක් අප්පඩ පැනලා බේරෙන්න බෑ. මම හිතේ පැනලා බේරෙන්න පුළුවන් කියලා. ඇදී සේව් පාරක් දාලා ඔතනින් දැන් මුලින් දැන් යන්න ගියා එපා වෙනවා. ඉතින් මේක ටිකක් ඔන්න අමාරුයි. මොකද පැනලා බේරෙන්න බැරි තැන් තියෙන්නේ. ඕ ඕ අම්බු අම්බු මේක නම් කෙලවෙනවා. අපරසි අම්බි කන ළඟින් ගිය වොයිස් දැක්කන ගේම් එක වට අමාරුයි පොඩියට තිබ්බට. ඕ ඕ අපෝ කෙලියා. ඉතින් ඔන්න මමගේ අන්තිම බෑ මේකක් දාලා එතනින් සේව් කරගත්තා. මේක ටිකක් ඔන්න අමාරු ලෙවල් එකක්. ඕ අයියෝ ඔය දැක්කන. දැන් ඉතින් මුලින්ම ගහන්න වෙනවා. කමන්න මුලින් අයියන්. ඉතින් වෙලාවට පැඩලනවා මොකද කරන්න ඕනේ කියලා එකයි. අම්බු දැක්කනේ කනගා. ආ ඉවරයි ඉවරයි රේස් එක ඉවරයි. රේස් එක ඉවරයි හැබැයි දින්නේ නැද්ද මන්නේ. අලුත් අප්ග්‍රේඩ් එකක් නම් ඇවිල්ලා තියෙනවා මේක දීලා පුළුවන්. මං හිතා පාරේ කළු පාට උනා. ලෙවල් එකේ පාට ගැලපෙන්න තිබ්බා. දැන් කළු පාටයි කාර් එක. අපි ඊළඟ ලෙවල් එකට ගිහින් බලමු. දෙවන ලෙවල් එක. මේ චැප්ටර් එකේ ලෙවල් 8ක් තියෙනවලු. මොනද වැඩේ එන්නේ අමාරු වෙනවා. මේකේ මීයේ කියලා මොනවද නැත්තම් මේක ඇතුලේ මීයෙන් නැගලා ඉනවද නැත්තම් පුර රොබෝ මීයේද? මම හිතා රොබෝ මීයක් වෙන්න ඇති. ඔන්න තව දොරකට ඇරුණා. ඕ ඕ මීකතුරා මීකතුරා ගියා කො මීකතුරා. අම්මෝ අයියෝ එන්න අමාරුයි මේක. පට්ට අමාරුයි කියලා ඉන්නේ. කවුද ඉතින් මෙච්චර අමාරුයි කියලා. ඕ අඩු අඩු ඕ ඉවරයි නේ කියලා. අර දැන් සේව් කරගන්න කෑලි හතරක් ගන්න කලින් කෑලිලා ඉගත්. අප්පා ඉවරයි.
දැන් ඉතින් ආය යන්න ඕනේ එතන ඉඳලා. එපා වෙනවා. අයියෝ මේක මෙච්චර අමාරුකෝද? ආ දැන් හරි. කලින් වගේ කියලා උන්නේ නැහැ. චීස් කැල් ටිකක් ගන්න එක තමයි වැඩේ උනේ. ඒක කරගන්න නම් මුන්නේ නැහැ. ඔන්න අපි ලාවේ දැන් උඩ ඉන්න පේනකි පරීක්ෂණ කරන පූසෝ ටික. උන් අපිව චෙක් කරනවා මේක ඇතුළට දාගෙන. ඒ ආතල් පොඩි ගේම් එකක් ඕගොල්ලෝ තරම් ප්ලේ කරලා බලන්න මට ඉතින් ඔය කෙනෙක් කියපු නිසා මං ගත්තේ. කියපු කෙනා නම නම් මතක නැහැ. ඔයාලා කමෙන්ට් එක දැක්කම. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් වල දාන හැම ගේම් එකක්ම මං Facebook එකේ සර්ච් කරලා බලනවා. ගේම් එක හොඳ නම් මං අනිවාර්යෙන් ගේනවා. ඒ වගේ තමයි ඉතින් හැම වෙලෙම කරන්නේ. හොඳ නෑ කියලා හිතුණොත් ගේන්නේ නෑ. මොකද සමහරු වෙන විකාර මෙලෝර හන්න නැති ගේම් දානවා. අපිට ප්ලේ කරන්නවත් බෑ. මෙතනින් පයින්න වෙන්නේ. මට හිතා ගන්න මොකට ගහනවද කියලා. ඒත් ඉතින් ගහනවා. මේක ආතල් පොඩි වුණාට පොඩි ගේම් එකක් වුණාට මේක පට්ට. ආතල් එකේ ප්ලේ කර හැකිනේ බං විකාර නැතු. අයියෝ අම්බෝ දැක්කද? ඔච්චර හොඳට ප්ලේ කරාද කියලා. මේක නම් කොල්ලෝ ටිකක් අමාරුයි වගේ. අපි ඒ දැක්කන්. කෙලමුණා. අම්බෝ ආයෙත් එතනම කෙලමුණා. ආ දැන් මොකද්ද මේ කියන්නේ? ඉන්ෆිනිටි ලයිව්ස් තියනවලු මොනවාද කතාවක් කිව්වා. අපර මට අවස්ථා පහයි ගේම් එක ප්ලේ කරන්න පුළුවන් නේ. මම ඒක දැනන් හිටියෙත් නෑ. ඕ ඕ හරි දැන් ප්ලේ කරමු. ඕකේ මං හිතන්නේ ඊළඟ ලෙවල් එකට දන්නේ ආ නෑ. ඊළඟ තව පැත්තක් තියෙනවා මේකේ. ඕ ඕ අම්බු යකෝ මේක ෆාස්ට් ඇන් ෆියුරියස් උනානේ. ටෝකියෝ ඩ්‍රිෆ්ට් පාරක් දාගෙන යන්නේ කට්ටිය. අම්මාට සේ ඔන්න දැන් තා කෙලවන්න පොට පුතේ. ඕ අම්බි කණලමින් ගී කොල්ලෝ එක නම්. පැනපම් පැනපම් හරි ඒ ලෙවල් එකත් ඉවරයි. ආයි ඔන්න මට දැන් ආය අප්ග්‍රේඩ් එකක් කියලා එකක් දීලා බලමු. පාට ඉතර ගොම් නැත්. වේගවලු වැඩි වුණා නම් පාට. දැන් මොකද්ද මෝරෙක්ගේ වගේ තලයක් තියෙන උඩ. අපි ඊළඟ ලෙවල් එකට ප්ලේ කරලා බලමු. දැන් ලෙවල් ටික එන්නේ අමාරුයි. ඔය දැක්කන් තල දෙක දෙක එකට යන්නේ. අප්පාට සරි එකම වෙලාවේ අම්බු. ඕ ඕ යකෝ ඇයි මෙච්චර අමාරු කරන්නේ? ඕ ඕ අප්පු අප්පු අයියෝ. ආ ගමන් නැහැ. එතන ඉඳන් ගිය හැකි අපිට. සේව් වුණා ගේම් එක. ඉච්චරටම අමාරු කරේ අයියෝ ගේම් එක. ආ දැන් හරි. ඇයිද ඔන්න තව හතරක් අපි අපි අප්පු අයියෝ කියලා වුණා. දැන් ඉතින් මගේ අර මේ අර මොනවාද අකුණු වගේ තියෙන ඒවා තියෙන නිසා මම ගේම් එක එතනින්නම් ප්ලේ කරලා ගන්නවා. නැත්තම් මුලින්නම් ගහන්න බෑ. එපා වෙනවා අම්බි අපි අම්බි අම්බු. අව ඩිංගෙන් කෙල වෙනවා. ආ ගමන් නැහැ. චීස් ටිකක් නම් හම්බුණා වෙලාව හැටියට. ආ ලෙවල් එක ඉවරයි. කට්ටක් කාඩේ ලෙවල් එක ඉවරයි. ඕකේ ගයිස් අපි පස්සේ වෙන ලෙවල් එකක් ගිහින් බලමු. ඉතින් පොඩි උනාට ආතල් ගේම් එකක් අද ප්ලේ කරන්නේ. මටත් ගහගන්න බෑ මේක. අමාරුයි ටිකක්. ගේම් එක එන්නේ අමාරු වෙනවා. ඉතින් තව මේක ලෙවල් ගොඩක් ඇති ඉස්සරහට. මේ වගේ පොඩි ගේම් වල පස්ස ලෙවල් තෝගයක් තියෙනවා මම දන්න හැටියට. අපි මෙන්න මේක මැදින් යන්න බලමු. ඕ ඕ අම්බු 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 අප්පු කියලා වුණා. හරි අපි ආයම්. එහෙන් බය වෙන්නේ නැහැ බොයිස්. අයිනින් යම්බ නිකන් ඊළඟ කණ්ඩ වෙයි චීස් තිබ්බට. අඩු අඩු අඩු. දැන් ඉතින් මට ලෙවල් එක රීස්ටාර්ට් කරන්න වෙනවා. ඕකේ ඔන්න දැන් තවත් ඉස්සරහට තියෙනවා අම්මට සල. අඩෝ
ළඟටම ඇවිල්ල කෙලුණා. ඕන තිබ්බ අන්තිම එකක් දාලා මං ගේමට එන්ටර් වුණා වොයිස්. මේ චීස් ටික ගන්න එක තමයි වැඩි මේකේ තියෙන්නේ. අම්මු එක චීස් කෑල්ල නෝමල් එකේ ගත්තා. මුලින් බේරුණේ. ආ මෙන්න මේවා තමයි අමාරු. අම්මු එක නූලෙන් ගියේ. ආසයි ඒ ලෙවල් එක අතිවරයි. හැබැයි චීස් කෑල්ලක් නම් ගන්න හම්බුනේම නැහැ. චීස් දෙකයි. චීස් හිඟන්නේක් වෙලා මම. හරුත් නැහැ මුකුත් නැහැ. අපු 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 කෙලුණා. ඇයි ආයෙ බලයන්කෝ. අඩෝ දැන් හැමතැනම මේ මොනවද මේවට කියන්නේ? මී කතුරු හයි කරලා තින්නේ මු. අඩෝ දැක්කම ආයෙත් කෙලුණා. දැන් එන වදයක් වෙලා තියෙන ගේම් එක. අඩෝ අපු ඔය දැක්කම ඉතින් කෙලුණානේ ආයෙත්. කවන්නේ අපි ආයෙ. ගේම අමාරු වන තරමට එක දිගට ප්ලේ කරන කෙනෙක්ට ෆන් මම මේ දැන් එන ඉක්මනට ගහන නිසා තමයි මෙච්චර කෙලවෙන්නේ. ඔය දැක්කම කෙලුණ පොට්ටේ වගේ ආ එතනටම ගියා. කවන්න අපි ආයන් ඔන්න ඔය. හරි දැන් ඉල්ලන් කන්නේ චීස් වලින් වැඩක් නැහැ. මට ගේම් එක කර ගන්න දයි ඕනේ. අපු දැක්කනේ. කවන්න අපි ආයෙත් යම් බොයිස්. මේ මගුල හරියන්නේ නැහැ. මේ ලයිට් එක කොහමද ළඟට එද්දිමනේ මාරු වෙන්නේ. අපෝ අයියෝ දැන් එපා වෙනවා. එකම දැන කී පාරක් මැරුණා. ඉතින් මගේ ලයිෆ් ටික ඉවරුනහම මට ගේම් එක ප්ලේ කරන්න තව තප්පර 30ක් බලන් ඉන්නත් ඕනේ. මෙන්න මේ වගේන් තමයි මම යන්න අමාරු. මොන මගුලක්ද මේක? ආසයි ආසයි. ඒක නම් ගාන්ට කරගත්තා. ගාන්ට ගැන ඉතින් අහම්බෙන් උනේ. මේ පැන පැන යන වැඩේ නම් ලේසි. අප්පා අපෝ. යකෝ ඇයි මෙච්චර අමාරු කරේ? මවුස් බොටා එන්නේ අමාරු එක නෙන්නේ. අප්පා දැක්කම ඉතින් කියලා වුණා. කවන්න එතෙන් තමයි ප්ලේ කරන්නේ. ඔන්න පුතේ දැන් කියලා වෙන මොහොතේ. ආසය ආසය අම්මෝ බොහොම ආරුවෙන් ඒ ලෙවල් එක තියරගත්ත බොයිස්. මේ මන්නේ ලෙවල් 3ක් ඉවර කරලා දැන් අපි ඊළඟ ලෙවල් එකට ඔන්න කට්ට කාගෙන යමු. ඕකේ මේ ලෙවල් එක නම් හිටියට වඩා අමාරුයි. මොකද අර කච්චර අමාරු නැහැ කියන්නේ මේක අනිවාර්යෙන් අමාරු වෙනවා. ආතලෙකට පොඩි ගේම් එකක් සෙල්ලම් කරන්න ගත්තා. මේකත් පට්ට අමාරු වෙනවා. ඒතකොට එපා වෙනවා. උන්චුරන් තරිම සරයි ගම්මිරි සටි කියන්නේ ඒක තමයි දැක්කන ගේම් එක පොඩි 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 කෙලියනේ. අය පොඩි උනේ. දැන් ඔන්න මට ලයිෆ් 4යි තියෙන්නේ. අර වදකාර පූසෝ ටික උඩට වෙලා බලන් ඉන්නවා කාලකන්ණියත්. අඩෝ 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 දැක්කනේ ඉතින් කියලා වුණානේ. එන රෙද්දක්ද බා. පයින්ද්ද බෑනේ මේ වවුඩි. පයින්ද තිබ්බනම් හෙන ලේසි. අයියෝ අපු අපු අම්මෝ මී කතරගින් නූලෙන් බේරුණ. අම්මෝ එක කන ළඟින් ගියේ.
යමු එක නම් පට්ට කට්ටක් කා දින්නේ අයිති මට මොකක් හරි හම්බෙන්න ඕන දැන් නම් ඇසි එකක් තුන අපි ඉතින් අප්ඩේට් එකක් දීලා බලමු මොන පාට ලැබෙයිද කියලා ආ දැන් නම් ලස්සන එක පට්ට මංගාව කහ පාට රහුරු අමුතු දෙමිලි පාටකට පුරව ගැ තියෙන්නේ අපි ඉතින් ඊළඟ ලෙවල් එක ප්ලේ කරමු මෙච්චර ප්ලේ කරපු එකේ ඉතින් ගේම් ප්ලේ ගොඩාක් දික් කරන්නේ නැහැ ඉතින් මේ වගේ ගේම් වල එකමනේ කරන්න තියෙන ඕගලන්ට තේරෙනවා ඇති එකම එක බලන් ඉන්න ගියාමත් එපා වෙනවා ඔන්න කියලා වුණා. අපි ඒ පාරක් දිල එතන ඉඳන් යන්නේ මට එපා වෙනවා ඇත්ත. අම්බෝ එන්න එන්න මේ මගුල අමාරු අම්බි අයියෝ කියලා කට ගන්න හම්බුන්නේ. එන්න එන්න මේ මගුල අමාරු වෙනවා කියලා කියද්දිම කෙලවුණා. අප්පා ඒක නම් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් ගායිස් මං හිතන්නේ මේ මගේ අන්තිම ලයිෆ් එකක් මේක try කරලා බලමු. අයිබම් මේක මෙච්චර අපේ ඉතින් කියලා වුණා. ඉතින් ගායිස් ඔන්න ඔකයි උනේ. ආ නෑ තවට තව එක ලයිෆ් එකක් තියලා මේකත් ලේ කරලා බලමු. අයියෝ අයියෝ අප්පා. ඒක නම් හිතරනේ මේ කරේ එක කියලා වුණා. මම හිතන්නේ ඔන්න මගේ ලයිෆ් ඔක්කොම ඉවරයි බොයිස්. ඉතින් මට විනාඩි ගානක් තා බලන් ඉන්න නෑ. ඉතින් විනාඩි ගානක් බලන් ඉන්න ඕනේ අපි පස්සට යන්. ඉතින් ගායිස් ඉතින් ගේම් ප්ලේ කොහොමයි උනේ? ඉතින් මවුස් බෝඩ් මේක පට්ට ගේම් එකක්. ඉතින් ඕගලන්ට වෙන්නේ පොඩි ආතල්යක් ගන්න බුණා නිකන් ඉන්න එක ප්ලේ කරලා ඉක්මනට ඉවර කරන් යන්න බුණා. දැන් මම මේ හදිස්සිය ගහපු නිසා මට ගහ ගන්න බැරි වුණා එච්චර. මම මේ චැප්ටර් දෙකක් ඉවර කරා. ඉතින් ඕගලෝ තරම් ප්ලේ කරලා බලන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. Subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.